മുതലാളിമായ ഗാനക്കീ അത് സോമി അണ്ടത് ഓ മുതലാളി റേവെദ്ദി അപ്പിട്ട് എലിയ പഹലിയ ഗവസെൻഡെപ്പാക്കിയല ആണ്ടുവൻ കിയലാ തീയനോ മകെ ഗാനക്കീ അത് ഓ വൈദിൻ തവട്ടിക്ക് ദവസൈന ബാ ഒന്നൂറ് പേർ പഹദ്യ ඒ වෙද්දි අපි ජීවත් වෙලා හිටියොත් හොඳයි. අනේ ඉතින් උඹෙන් කාට කරදරයක්ද බං? ඉතින් උඹේ පාන් රාත්‍රිල. කොල්ල එක්පන්ට සෙවනේරියව බං. දැයිති වෙන්න තියෙන දේවල් ඔක්කොම සිද්ධ වුණානේ බං. මං ගිහිල්ලා එන්න. හදම. අයියේ. ඇයි? आइए तो सोमदास के ओ कैडी स्कैन ये बाकी नो ना आइए देन पर बड़वत थे मुखत සතුරව හොයාගෙන ගිහිල්ලා පාර දෙන්නේ හොයාගෙන ගිහිල්ලා ඊක දැන් යක්ෂාවෙස වෙලා ඉන්නේ දැන් තමයි නියම යුද්ධ පටන් ගන්න
තාත්තාව මැරුවා. තාත්තාව මැරුවා. බලන් ඉන්නේ. උන් ඇතුළේ අම්මා මරන ගඳ බලා. දැන් උඹගේ වාරය ඇවිල්ලා. පලයන් යුද පිටියට. පලයන් සින්දක. මේ තාත්ත මරු පලිය ගන්නේ. මුන් එකක් නර මරපන්. මරපන්. උඹගේ නර මරපන් සින්දක. විශ්වාසය කොහොමද බං? වරදක් නැහැ හොඳයි. අද ගියා තියනවද? අද 1000කට වැඩිය තියෙනවා. තින්තකයි බඩු ටික වැඩිය දුන්නොත් මීට වඩා වෙනසක් කරගන්න පුළුවන්. තින්තකයි කුඩු ටික බැස්සුවා නම් 4-5000කට වැඩිය වෙනසක් කරගන්න බැරි නෑ. ඒ වඩ අපිට අත තියන්න බෑ බං. මේ ඒරියාගේ කුඩු බිස්නස් එක රන් කරන්නේ සාන්ති. ඔක අපේ ලිස්ට් එකේ ඉන්න එකෙක්. චින්තකයියගේ තාතා මරන්න ඔත්තු දුන්න එක. මොනවා? ඌ ඇවිල්ලා? ඔව්. අද තමයි මට ආරංචි හම්බුනේ. මම මේ චින්තකයි එනකන් හිටිය උණු උණු වැඩ බහන්න. කියන්නේ වෙලා වැවිල්ලා. ඌ ඉන්නේ ඔබේ සේකරපුර. බඩු ගන්නවා කිව්වොත් ඔකව ගෙන්න ගන්න පුළුවන්. මොකද කියන්නේ? අපි යන්න ඕනේ මාමා හම්බෙන්න. ඕක තමයි තින්ත කයලෙන් කකා බිබී උපාලියලට උත්තු දුන්නේ. ඕක නැති කරන්නේ නැතුව අනිත් උන්ට වැඩේ දෙනව බොරු. අනිත් එක අපි පරක් වෙන්න නාකයි. යම අපි ගිහිල්ලා මාමත් එක්ක මේක ගැන කතා කරමු. දැන්ම? දැන්. කුරුල්ලගේ ඉස්සරහ වැවුවාම ඌගිල අල්ල ගන්නවා. ඌගිලි ලගිලා කවදේද කියලා කවුද බන් දන්නේ?
මටනම් ඌ ගැන දුකයි බා. ඌ පාද කෙනෙක් වෙන්න හිටපු කොල්ලෙක්. මටනම් ඌ ගැන දුකයි බා. ඌ පාද කෙනෙක් වෙන්න හිටපු කොල්ලෙක්. කරන්නද බා? දෙයියෝ දෙනවා දෙයියෝ ගන්න. අපේ වැරදි වලට දෙයියන්ට දොස් කියන්නේ පාක්කේ. ඇයි බං අපිව කාන්තාරයකට ගිහින් දාලා කුඹුරු කොටන්න කිව්වට හරියනවද බං? අපි මිනිස්සුනේ බං, කන්න බොන්න ඕනේනේ. ඉතින් පණ තියෙන මොකෙක් හරි මරා ගන්න ඕනේ බං, කන්න බොන්න ජීවත් වෙන්න. මේ වගේ අපට ගැළවීමක් නෑ බං. අපි මේ කුණු කාණු ඉපදුණු කණුව බං, කණුව. කණුවන්ට කාණුව නැතුවක් බෑ. කණුවට කණුව නැතුවක් බෑ බං. ඒකයි ඇත්ත. මට ඔය 70කින් අපේ කව බේර ගන්න බැරි වුණානේ. උන්ගේ පාර හොයාගනි බං. උඹයි උන්ට පාර පෙන්නේ. ඔව්. මං උන්ට පෙන්නවා ජීවිතේ බේර ගන්න ඕන පාර. ජීවත් වෙන්න ඕනේ පාර. උන්ට මොකක් හරි රස්සාවක් හොයලා දීපම් බං. ඌ තාත්තගේ වාඩුව ගන්න ඕනේ. එතකොට ඌ හිරේ විලංගුවේ වැටි. හිරේ විලංගුවේ වැටුණ නැත්නම් ඌ අමරසිංහ කෙනෙක් වෙන්නේ කොහමද බං? මම බොරට එක්ක යනවා. ඒ අය උන්මාට පස්සේ. එතකම ඌ ජීවත් වෙලා ඇති. කොල්ල දෙන්නෙක් ඉන්නවා බං. ඔරු දැරට බෝත් කරන්න බා.